ආදරණීය කාන්තාවනි හිතවතියනි හැමදාමත් අඟහරුවද නුගසවන ඔබට හැරිම හිතවත්. ඒ නිසා ඔබට gederi ධම්ම දෙයක් හදාගන්න හැටි ඔබේ ජීවිතයට යමක් එකතු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැන් අපි සූදානම් වෙන්නේ කාන්තා ඔබට gedara deema kohomada me ladies pant ekak ehema naththam api kiyenawa kaanthawan sandaha sahallu tikak diga kalisamak mahaganne kohomada kiyala kiyala denna yanne kolayak panak thiyenawa nan hondai me kiyenewa liya ganna api metriyata aradhana kala praveena mehumha rupalawani shilpini kaanthi bandarnayake mahatmeyata ai powan ai ada monada me karanne yanne man kiywa harine hari hari kiywa hari api kaanthawan sandaha sudusu sahallu onama gamanak kandinna puluwa මෙන්න මෙහෙම පෙන්නමු මුද අපි එහෙනම්. මෙන්න මේක තමයි මහන්ද යන්නේ. නේද? මේක දැන් මේ ඉන කොච්චර විතර ප්‍රමාණය කෙනෙකුට හරියන එකක්ද? ඔක ඉන 40 දක්වා ආයෙත් පුළුවන්. 40ට වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ. ඔක ෆ්‍රී සයිස් එකක්. අපිට ඕන නම් Tamanට අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. හොඳයි. රෙද්දක් වර්ගයක් රෙදි වර්ගයක් මොකක් හරි ඒක. ඔව් මම ඔය කලිසමට පාවිච්චි කළේ ලිනන් කියන මැටීරියල් එක. ලිනන් රෙදි තමයි වඩාත් සුදුසු. එතකොට මේ තියෙන්නේ ලිනන් රෙද්දක්ද? ආ නෑ මේක වෙන රෙදි වර්ගයක්. ඒකෙනුත් පුළුවන් නේද? ඒකෙනුත් පුළුවන්. හා කොහොමද අපි දැන් හදාගන්නේ කියමුකෝ. ඔව් අපි මම ඉස්සර වෙලා රෙද්ද නමා ගන්න හැටි කියලා දෙන්නම්. අපිට මේ කලිසමට ඕන වෙනවා මේ පෑන්ට් එකට ඉන ගොල්ෆියේ උස හා කලිසමේ උස. මෙෂර්මන්ට්ස් තුනයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ගන්න රෙද්ද මම මේ ලොකු එකක් මෙතන නම් ඇදිගාරින් ඉඩ මදි නිසා කුඩා රෙදි කෑල්ලක් වෙනම ගෙනාවා රෙදි කොටසක් අපි හිතමු මේ තමයි අපේ කලිසම සඳහා ගන්න රෙද්ද කියලා හිතමුකෝ එතකොට අපි මේ කලිසමට ඉන 30ට අඩු කෙනෙකුට මේ කලිසම මහනවා නම් ඉන 30ට අඩු කෙනෙකුට මහනවා නම් අපිට 60 පළලි මේ රෙද්ද පළල නම් මේ පළල 60න් උසමෙන් 1 ගුණයක් ඇති මෙතන ඉඳන් අපි ගන්න කලිසමේ උස අපි තුමු 35යි නං 35යි නං එහෙනම් අපිට 35ක් තියෙන්න ඕනේ කලිසමේ උස එතකොට 30ට අඩු නම් අපිට උසමෙන් 1 ගුණයයි යන්නේ එතකොට යන රෙදි ප්‍රමාණය අඩුයි එතකොට යන මිලත් අඩු වෙනවා අපි හිතමු කොයින 30ට වැඩි කෙනෙකුට කියලා එහෙමනම් අපිට 60 පළල ගන්න බෑ එහෙමනම් අපි ගන්න ඕන මේකට 45 එහෙනම් මේක නම් රෙද්දේ පළල 45 පළලෙන් උසමෙන් 2 ගුණයක් එනම් මෙතන තියෙන්නේ අපි 35ක් ගන්නවා නම් කලිසමේ උස 70 දෙගුණයක් දෙගුණයක් ගන්න ඕනේ එතකොට අපි දැන් හිතමු අපි දැන් 60 පළලින් උසමෙන් 1 ගුණයක් ගත්තා ඉන 30ට අඩු 30 හෝ ඊට අඩු කෙනි එහෙනම් අපි ඒ රෙද්ද නමා ගන්න ඕනේ හරියටම මේ රෙද්දේ පළල 60 නම් 60 මේ විදිහට දෙකට නැමුව එතකොට එක පැත්තක තියෙනවා 30ක් ඒක නැවතත් මේ අතට නැමුව ඔන්නනේ එක පැත්තක තියෙනවා 15. ඒ විදිහට හිටින්න තමයි මම මේ ලොකු රෙදි කොටස නමාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉන 30ට අඩු නම්. එතකොට 30ට වැඩි කෙනෙකුට නම් අපි උසමෙන් දෙගුණයක් ගන්නවනේ. ඔව්. එහෙනම් මේක නම් අපේ රෙද්ද. එහෙනම් අපිට කලිසම උස වගේ ගන්න උසමෙන් දෙගුණයක් තියෙන්න ඕන පළල 45. එතකොට අපි උසමෙන් දෙගුණය මේ විදිහට දෙකට නමලා එතකොට උසක් මේ පැත්තේ තියෙනවා. ඒක නැවත මෙහෙම නමනවා. අනිත් පැත්තට නමන. එහෙනම් හතරෙන් බෙදලා එකට පහක් එකතු කරනවා. දැන් මම උදාහරණයකට කියන්නම්කෝ ඉර 40යි කියලා. ඒතර 40 හතරෙන් බෙදුනොත් 10යිනේ. ඒකට පහක් එකතු වුනොත් 15යි. ඒ විදිහට 15 තියෙන තැන සලකුණු කරනවා. සලකුණු කර ගන්නවා. එතකොට ඉන හතරෙන් බෙදලා අපි ලකුණු කරනවා
තවත් අඟල් පහක්. ඉන හතරෙන් බෙදලා එක කොටසකට අඟල් පහක් ලකුණු කරනවා. ඒ රැලි සඳහා. අපිට අවශ්‍ය නම් එක හතරකට පොඩ්ඩක් රැලි අඩු කරගත හැකි. හතරකට අඩු කරගන්නත් එපා පහකට වැඩි කරගන්නත් එපා. දැන් ඊට පස්සේ මේ මුදුනේ ඉඳලා අපි ඉර ගහපො මුදුනේ ඉඳලා පහලට අඟල් 13ක් පහත් කරනවා. ඒක තමයි ගෝල්ෆිය. පහත් කරලා එතනොත් අපි සරල රේඛාවක් මේ විදියට ඇඳලා ඒකට අපි කියනවා ගෝල්ෆිය රේඛාව කියලා. ඒකට මේ ඉන බෙදීම හතර එකතු කිරීම පහ ලම්බක කරගන්නවා. ඊට පස්සේ දැන් මෙන්න මේ ස්ථානයේ මෙතන දැන් අපිට කෝණයක් ඇවිල්ලා තියෙනවානේ. එතනින් ඉස්සරහට අපි අඟල් 3ක් මාක් කරගන්නවා. නැවත මේ කෝණයෙන් උඩට අඟලක් අරගෙන මැද හරියේ ඉඳලා මේ විදිහට හැඩයට ඇඳ ගන්නවා. අන්න. ගෝල්ෆිය ඇඳ ගන්නවා. දැන් අපි මේ මුදුනේ ඉඳලා බලනවා අපිට අවශ්‍ය කලිසමේ උස. අපි 35ක් ගන්නවා නම් ඒකට තව මැහුම් වාසි අඟලකුත් තියලම යට වාටියට අවශ්‍ය වෙනවනේ. එහෙනම් අපි 36ක් ලකුණු කරනවා. ඒ 36 මේ පැත්තෙන් විතරයි ගන්නෙ නේ. ඔව්. දැන් උඩ ඉඳලා පහළට 36 හරගෙන එතනත් අපි හරහට රේඛාවක් අඳිනවා. ඒ රේඛාවේ අපි අඟල් 10ක් අකුල් වටේට අඟල් 10ක් මාක් කරනවා. මාක් කරලා මේ ස්ථාන දෙක යා කරනවා. මේ විදියට. එතන ඉඳලා මෙතෙන්ට නේද? අන්න. හරි. මේකෙන් දැන් මේ යා කිරීමත් එක්ක හැඩයක් එකතු වෙනවා දැන් නේද? ඔව්. ඒ කියන්නේ ඒකයි ගන්න. මේකේ පේන හැඩේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කලිසමේ පේන හැඩය. එතකොට මේකට අපි වාටියට වෙනම වාසිය තියන්න එපා. උස 35ක් නම් 36ක්ම කෙලිම උස ගන්න. ඔව්. වාටියට අවශ්‍ය රෙදි ප්‍රමාණයත් එතකොට මේ උසම තියෙනවා. දැන් ওই විදියට ඇඳලා දැන් අපි මේක කපා ගන්න ඕනේ. තව කපන්න කලින් මෙතන ඉස්සරහින් හොඳයි අපි වෙලාව බලලා යමුකෝ. කොමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය ජීවිතයයි රත්තරන්. හරි. ඉතුරු හරිය දැන් තියෙන්නේ නේ. මේ කෙලවරින් නැවතත් අපි අඟල් 3 කාලා පහත් කරලා පුංචි හැඩයක් මේ විදිහට පුංචි හැඩයක් ඉන්නට දෙනවා. සිත මේක අපි කපන්නවා. එතකොට කොටස් හතරක් එනවා නේ? කොටස් හතරක් එනවා. දැන් ඌ වගේ සහැල්ලු කලිසමක් ඕනම රෙද්දකින් හදා ගන්න පුළුවන්ද නැත්නම් විශේෂිත රෙදි වර්ග අර කිව්වෝගේ ලිනන් හෝ වෙනත් වර්ගයක් විතරද කොහොමද වඩා හොඳ වෙන්නේ? අපිට පුළුවන් ඒ කියන්නේ සිල්ක් වගේ නැති කඩා හැලෙන සුදු රෙද්දක් නම් සුළු රෙද්දක් නම් වැඩිය හොඳයි. ලස්සන එක තියනවානේ. ඔව් විස්කෝස් රෙද්දක් ප්‍රශ්නයක් නෑ. ලේස් කොටන් මටීරියල් ඒකත් හොඳයි. දැන් ඔහොම කැපුවට පස්සේ තමයි අපිට කොටස් හතර පේන්නේ නේ. ඔව්. ඒ කොටස් හතර ඊට පස්සේ මහ ගන්න විදිහත් ඉතින් කියමු. ඔව්. ඉන්නට එතකොට පුළුවන් නේද අපිට පටියක් දාලා අවශ්‍ය විදිහට? ඔව් ඉන්නට පටියක් දාලා අපිට ගැට ගහන්න නැත්නම් ඉලාස්ටික් වලල්ලක් හදලා දාගන්න පුළුවන්. ඉලාස්ටික් වලල්ලක් වලල්ලක් හදලා මහගෙන මෙන්න මේ කෑලි ටික තමයි ඉවත් වෙලා යන්නේ. ඔව්. මේ ටික ඉවත් වුණාම තියෙන ටික අපි පෙන්නමු නේද? දැන් අපි මේ කොටස් දෙකම මෙතනින් වෙන් කරනවා. දිගටම කපලා වෙන් කරනවා. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට අපිට කොටස් හතර වෙන් වෙනවා.
වින මෙහුම්හා රූපලාවනි ශිල්පිනී කාන්ති බණ්ඩාරනායක මහත්මියට අද අඟහරු ආදන් උගසන වෙනින් අපි ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔබ රැඳී ඉන්න ජාතික නාලිකාවත් එක්ක.